එහෙනම් මිත්‍රවරුනි අද අපි අඳිමු දියසයම් කටුසටහනක් නැත්නම් වෝටර් කලර් ස්කෙච් එකක්. ඔයාලා දැනගන්න ඕන වෝටර් කලර් ස්කෙච් එකක තියෙන වැදගත්කම මොකක්ද කියලා. අපි මුලින්ම කතා කරොත් වෝටර් කලර් ස්කෙච් එකක් අපිට ගොඩක්ම වැදගත් වෙනවා අපේ ලොකු වැඩක්. ඒ කියන්නේ කවුරු හරි අපිට ක්ලයන්ට් කෙනෙක් ගෙනල්ලා දීපු හොඳ මට්ටමේ වැඩක් කරන්න කලින් ඒ ක්ලයන්ට් දීපු වැඩේ සම්බන්ධව ඒ කැරක්ටර්ස් නැත්නම් අපි හිටමු ලෑන්ඩ්ස්කේප් යනනම් ඒ ලෑන්ඩ්ස්කේප් එකේ තියෙන ඩීටේල්ස් සහ සංරචනය කරන්න ඕනේ මොන විදියටද කියන එක අපි මුලින්ම අධ්‍යයනයකට ඇවිල්ලා ඉන්නක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ අධ්‍යයනය කරගන්න තමයි අපි මේ විදියට ස්කෙචස් පාවිච්චි කරන්නේ. ඔය කට්ටයන්ටත් හැම වෙලෙම පුළුවන් නම් වෝටර් කලර් වලින් හරි මොකක් හරි මීඩියම් එකකින් මේ විදියට ස්කෙච් කරන්න ඔය කට්ටයන්ගේ ඩ්‍රෝවිං ස්කිල්ස් බලන් ඉඳෙද්දි දියුණු කරගන්න පුළුවන්. මං මේ ඔයිල් පේන්ටින් එකකට කරපු වෝටර් කලර් ස්කෙච් එකක් මේ විදියට ඔයාට දිගටම වෝටර් කලර් ස්කෙච් කරොත් ඔයිල් පේන්ටින් වලට ගොඩාක් ලොකු සපෝට් එකක් ගන්න පුළුවන් මේ වෝටර් කලර් ස්කෙචස් වලින්. ඉතින් මේක ඔයාට පුළුවන් සරලව කරගන්න ඔයාගේ අභිමතය පරිදි. ඒ වගේම තමයි ඔයාට මොකක්ද කෙරෙන්න ඕනේ කියන කාරණයත් එක්ක බැඳිලා තමයි මේ ස්කෙච් එක කරන්න ඕනේ. අපි හිතමු ඔයාට කලර්ස් නම් ස්ටඩි කරන්න ඕනේ. ඒක ફોකස් කරලා ඔයාට මේ ස්ටඩි එක කරන්න පුළුවන්. නැත්නම් ඔයාට මේකෙදි කැරක්ටර් එක අධ්‍යයනය කරන්න ඕන නම් එතෙන්දි ඔයාට පූර්ණ නිදහස තියෙනවා කැරක්ටර් එක අධ්‍යයනය කරන්න මේ වෝටර් කලර් ස්කෙචස් පාවිච්චි කරන්න. ඉතින් ඔයාට කැමති කැමති දෙයකට මේ වෝටර් කලර් ස්කෙච් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඔයා ක්ලයන්ට් කෙනෙක්ගෙන් වැඩක් ගන්නව නම් ඒකට උපරිම කැපකිරීමක් කරන්න. ඒ වගේම තමයි ඔයාගේ බෙස්ට් ස්කිල්ස් ඔයාට පුළුවන් උපරිමෙන් කරලා දෙන්න. ඔයාට ඊළඟ වැඩේ අනිවාර්යෙන් හොඳ වැඩක් සෙට් වෙන්න පුළුවන්. ඔයා මේ විදියට හොඳ වැඩක් කරලා දුන්නොත්, ඉතින් හොඳ වැඩක් කරන්න නම් හොඳ ස්කෙචස් ගහන්න ඕන. ඉතින් ඔයාට පුළුවන් මේ විදියට ස්කෙචස් ගහන්න ඔයාගේ මේ ඉස්සරහට කරගෙන යන වැඩවලට. මම ඔයාට කියන්නේ දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. මේ වගේ videos ඔයාට අපේ channel එකෙන් දාපු ගමන් බලන්න ඕන නම් එයා පැත්තෙන් එන bell icon එක all දාලා තියාගන්න අමතක කරන්නේ නැතුව. එහෙනම් මම ජනිත් ගිහින් එන්නම්. ආයුබෝවන්.